අද විශේෂයෙන්ම මේ රට ගෝඨාභය රාජපක්ෂගෙන් බංකොලොත් භාවයට පත්වෙලා රට විනාශකාරී තත්ත්වයට ඇති වුණාම සාමාන්‍යයෙන් දෙයක් තමයි ඕනෑම රටක ආණ්ඩුව කොහොම වැටෙනකොට වහම කතා කරන්නේ මේ රටේ ඉන්න විපක්ෂයට. විපක්ෂ නායකතුමාට කතා කරනවා. විපක්ෂ නායකතුමා හදාසක් දෙනවා, මම, හර්ෂ, ඉරාන්, කබීර් අපි අතර දෙනාම හම්බෙන්න ඕනේ, මා බැංකුවේ අධිපතිතුමයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමයි හම්බෙන්න ඕනේ කියනවා. ඒ දෙන්නම යවනවා, සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා පෑ ගාන පෑ හතරකට වඩා සාකච්ඡා කෙරුවට පස්සේ සජබෙන් කතා කරලා මුදල් අමාත්‍ය වශයෙන් හිටපු අලි සබ්‍රි මහත්මයාට කතා කරලා කියනවා මේක අපිට බාරගන්න බෑ කියලා. දැන් මේ මුළු රටේම මිනිස්සු දන්නවා මේගොල්ලන් ආර්ථික ඔස්තාදලා ඉන්න පක්ෂයක් ඇටියට ආර්ෂ ඩිසිල්වා ඉන්නවා. එතුමාම කතා කරලා කියනවා "We can't do it." අපිට මේක කරන්න බෑ කියලා වහම එතනින් ඉවත් වෙනවා. එතකොට කොහාටද යන්නේ? ඒගොල්ලෝ රනිල් වික්‍රමසිංහව කතා කරුවේ නේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා මාස 8ක් පාර්ලිමේන්තුවේ ගියේ නැහැ. ජාතික ලයිස්ට්ුවෙන් එක ආසනයි එක්සත් ජාතික පක්ෂය රම්මුනේ. එතුමා යනවා එතෙන්ට. ගිහිල්ලා එතුමා මන්ත්‍රීවරයෙක් ඇටියට එතුමා චැලෙන්ජ් එකක් දෙනවා, මේක මට දෙන්න මං කරලා පෙන්නන්නම් කියලා. අන්න ඕම තමයි එදා ගෝඨාභය රාජපක්ෂගෙන් ආණ්ඩුව ගත්තේ. ඒ තනි පුද්ගලයා අරගෙන මොකද කෙරුවේ? මේ රට ගොඩ නැගුවා. මිනිසුන්ට විශ්වාසයක් ඇති කෙරුවා. නැත්තම් අපි දන්නවා මේ රටේ තිබිච්ච ප්‍රශ්න මේ රට විනාශකාරී තත්ත්වයට ගියා. අරගලයක් ආවා, සියලුම දේ විනාශ වුණා. මේ ඔක්කොම කරලා යනකොට මේ රට බේරාගන්න කවුරුත් හිටියේ නැහැ. ඒ වෙලාවේ විපක්ෂ නායකයාට බැරුණා, එයාට මූණ දෙන්න බැරුණා, මේක කරන්න එතුමාට දැක්මක් තිබුණ නැහැ කියන එක තමයි අපි කියන්න තියෙන්නේ. ඒ වගේම ඕගොල්ලන් දන්නවා අද වියත්මග, මම නම් එදා ඉඳලා කිව්වේ ඒක වියත්මගක් නෙවෙයි, ඒක කියත්මග කියලා. මේ කට්ටිය තමයි එදා මේ රට අරගෙන කරන්නත් උපදේශ දෙන්නත් ඉදපු කට්ටිය. අද ඒ විනාශකාර කට්ටිය තමයි ආයිත් සජිත් ප්‍රේමදාසත් එක්ක ගොඩේව මහත්තයා, ජීඑල් පීරිස් මහත්මයා මේ සියලු දෙනාම දැන් ඔතන ඉන්නේ. දැන් මේගොල්ලෝ මොකද කියන්නේ? මේගොල්ලන් තමයි දැන් අලුතෙන් සජිත් ප්‍රේමදාසගේ මේ මුදල් අමාත්‍යාංශයේ ඔස්තාදලා වෙලා තියෙන්නේ. දැන් මේගොල්ලන්ට මොකද කරන්න පුළුවන්? අද අපි දැක්කා රැසින් වලට ගියාම අපේ රවුෆ් හකීම් මැතිතුමා කියන කතාවක්. රවුෆ් හකීම් කියනවා එස්ටේට් එකේ වැඩ කරන කට්ටියව එස්ටේට් එකේ අයිතිකාරයෝ බවට පත් කරනවා කියලා. ඒත් මේ රටේ ජනතාව මෝඩයෝ පිස්සෝ කියලා හිතාගෙන නෙමෙයි කතා කරන්නේ. ඒගොල්ලන්ට ගිහිල්ලා කියන්න කතා ටික බැලුවාම මිනිසුන්ට තේරෙනවා සම්පූර්ණයෙන්ම බොරුව ගෙනියන්නේ කියලා. එතකොට අද ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තුමා එක ජාතික ලයිස්ට්ුවෙන් තමයි වත් වෙන්නේ. තරඟ කරලා පෙරදිලා එක ජාතික ලයිස්ට්ුවෙන් ඇවිලා අද මුළු 225ක පාර්ලිමේන්තුවේ 120කට වඩා මන්ත්‍රීවරු එතුමාත් එක්ක රොක් වෙලා ඉන්නේ මොකටද? ඒගොල්ලන්ට තේරුම් ගියා ඒ පෝට්ටුවේ ඉන්න උදවියටත් මේ ආණ්ඩුව කරගන්න බෑ. මේ රටේ ඒගොල්ලන් ආපු ස්පීඩ් එකටම ඒ නැති වුණා. ඒ ආපු ස්පීඩ් එකේම පෝට්ටුව නැති වුණා. ඒ සියලු දෙනා විතරක් නෙවෙයි සියලුම පාර්ලිමේන්තු වෙන පක්ෂේ එක්ක වුණා රනිල් වික්‍රමසිංහ මහත්මයාට. ඕගොල්ලන් දැකලා ඇති පාර්ලිමේන්තුවේ පළවෙනියෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්මයා ගිහිල්ලා කරපු ප්‍රකාශය. අගමැති ඇටියට බාරගත්ත වෙලාවෙත් කරපු ප්‍රකාශය, ජනාධිපති වුණාට පස්සෙත් එකම ප්‍රකාශය කෙරුවේ. පාර්ලිමේන්තුවේ සියලු දෙනාටම කිව්වා අපි ඔක්කොම එක්කවෙමු, එක පක්ෂයක් ඇටියට අපි ඔක්කොම වැඩ කරමු. මොකටද? රටින්ද විතරයි අපි එක්කව වෙලා මේ රට ගොඩනගමු. ඊට පස්සේ මැතිවරණයක් ආපු වෙලාවට ඕගලන්ට කැමැති විදියට ගිහිලා තරඟ කරගන්න කියලා එතුමා කිව්වා. ඒක ඇව්වද? කෙලිම සජිත් ප්‍රේමදාස මහතා ඒක ප්‍රතික්ෂේප කෙරුවා. අපි එන්නේ නැහැ, අපි කරන්නේ නැහැ. ඒක එන්නෙත් නැහැ, කරන්නෙත් නැහැ නෙවෙයි, ඒක කරන්න දන්නේ නැහැ කියන එක තමයි අපිට ඇඟුනේ එකෙන්. ඒ වගේම NPP කිය දැන් අලුතෙන් JVP එක NPP වෙලා තියෙනවා. ඒ කියන්නේ NPP, no proper planning, no proper plan.
එක ප්ලෑන් එකක් නෙවෙයි දෙසිය ඇට අටක පිටුවෙන් මිනිෆෙස්ට එකක් ගහලා තියෙනවා. මේ මිනිෆෙස්ට එකේ ගහලා මොකද කියන්න යන්නේ, මොකද කරන්න යන්නේ? දැන් එට දවසේ NPP එක දිනුවා කියමුකෝ. ආණ්ඩුව හදන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 3 දෙනාද? සජිත් ප්‍රේමදාස මහත්තයා දිනුවොත් එතුමාටත් ආණ්ඩුවක් හදන්න කී දෙනෙක් ඉන්නවද? එතනින් ආපු 40 මේ වෙනකොට 15ක් පැනලා දැන් තව 4-5 කෙටානිද එනවා. මොකද මේක වෙන්නේ? කරන්නේ කවුද? ආයිත් මේ රට අරාජ්‍ය තත්ත්වයට පත් කරන්න එපා කියන එක තමයි අපි ඉල්ලා හිටින්නේ. අපි ජනතාවට කියනවා, තමුන් නාන්සලා හොඳට සිය බුද්ධෙන් කල්පනා කරලා බලන්න. තමුන් නාන්සලා කවුරුත් නැති වෙලාවක මේ රට ගොඩ ගන්නම බෑ කියලා කියපු බංකුලොත් බාටම පත් කරපු රට ගොඩ නගන්න එක්කෙනෙක් ඉදිරිපත් වුණා, ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි. එතුමා අරගත්තාම කරන්න බෑ කිව්වා. ඒ නිසා තමයි එයාගේ මිනිෆෙස්ට් එක කරලා ඉවරලා දැන් කියන්නේ මට පුළුවන් කියලා. පුළුවන් කියන එක කියන්නේ මොකද දන්නවද? මේ රට ගොඩ නගන්න පුළුවන්, අපි ඔක්කොම එක්කව වෙලා සායමු. ඒ කියන්නේ ජාතික සමගිය පෙරමුණ වශයෙන් අපි ඒ තීන්දුව ගත්තා. ඒ දැඩි තීන්දුවක් අරගෙන මේ වැඩපිළිවෙලදී රනිල් සිංහ මැතිතුමාට අපේ සම්පූර්ණ සහයෝගය දෙන්න ඕනේ කියලා. එතකොට SDB එකයි වියත්මග එක්කව වෙලා තමයි ඒගොල්ලෝ මිනිෆෙස්ට් එක දාන්න එළියට. ඉතින් මේක වැඩක් කරන්න පුළුවන්ද? වැඩ කරපු පළපුරුදු කට්ටියද විනාශ කරපු කට්ටිය තමයි වැඩිපුරම ඔතන ඉන්නේ කියන එකත් අපි මේ වගේ කියනවා. ඒ වගේම දැන් අපි දැක්කා TV වලයි ප්‍රෙස් කෝ මාධ්‍ය මූලයි කියනවා රනිල් වික්‍රමසිංහ මුදල් ගන්නවා, ලෝක බැංකුවෙන් ගන්නවා, IMF ගන්නවා, හැම තැනින්ම ගන්නවා, හැබැයි සල්ලි ආපහු ගෙවන්නේ නැහැ කියලා. ඕගලන්ට දන්නවා මේ රට ප්‍රශ්නයක් ඇති වුණාම පළවෙනියෙන්ම කතා කරලා ලංකාවට උදව් කෙරුවේ ෂේක් හසීනා. එතුමිය තමයි ඩොලර් මිලියන 400ක් දුන්නේ. මේ වෙනකොට ඒක ගෙවලා ඉවරයි. එතකොට ලෝක බැංකුවයි IMF එකයි දැන් ගිවිසුම් ගත කරලා සල්ලි දීලා තියෙනවෙන් දැන් මේ වෙනකොට බිලියන 2ක් ගෙවලා ඉවරයි. මේවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ගෙවන්නේ නැහැ කියන කතාව විතරයි කියාගෙන මේ කැම්පේන් එකක් වශයෙන් මේකම ගෙනියන්නේ. ඒ නිසා අපිට තියෙන්නේ මේ රට ගොඩ නගන්න පුළුවන්, රට බේර ගන්න පුළුවන් හයත් එක්ක මේ ගමන යන්න. ඒ නිසා මේ රටේ ජනතාවට අපි කියනවා, දැන් අපි දැක්කනේ ගෝල්ෆේස් ගෝඨාභය රාජපක්ෂ පිරෙව්වට පස්සේ දෙවනියට ගෝල්ෆේස් එකේ පිරෙව්වේ කවුද? JVP එක. ගෝඨාභය රාජපක්ෂට වඩා පිරෙව්වා. සඳර ගියා සුමාන දේකට පස්සේ ප්‍රතිඵලය මොකද්ද? ආසන 3යි. මේ රටේ ජනතාවට පිස්සු නැහැ. මේ සෙනග පෙන්න කියනවා අපිට මේ මාලිමාවට ඡන්ද දෙනවා, මිනිස්සු ඇවිල්ලා තියෙනවා, කිසිම වීදමක් නැතුව ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ රටේ ඉන්න මිනිස්සු ඔක්කොම මේ කැම්පේන් එකට එන්නේ, මේ රැස්වීමට එන්නේ කිසිම මුදලක් නැතුව. රැස්වීම ඔක්කොම අයියලා කරන්නේ. අර අයියා කරනවා, ආයේ බෙල්ට් එක දෙනවා, මේ අයියා ෂර්ට් එක දෙනවා. මේක තමයි කතාව. මේවා ආලා මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ. මිනිහගේ වත්කමක් කරන්නත් කොයින්ද ආවේ කියන එක තියෙන්න බෑ. ඔය රැස්වීම කරන්නත් දැන් ඒ ඔක්කොම දැන් ඉලෙක්ෂන් මැතිවරණ කොමිෂන් මේ ඉල්ලනවනේ. ඒ රැස්වීම වලට යන්නේ කීයද, වීදම කීයද, එක්කෙනෙකුට ඔයගොල්ලන්ට කීයක් වීදම් කරනවා, මේ ඔක්කොම ගනුදෙනු, මේ ඔක්කොම දෙන්න ඕනේ. ඉතින් මේ වගේ තත්ත්වයක තමයි අපි කියන්නේ මේ රට නිකන් අගාධේ දාන දෙන්න අනුරටයි සජිත්‍රයි බෑ කියලා මේ රට පුළුවන් කියලා බාරගත්ත නායකයාට රට බාර දෙන්න කියලා කිමින් මගේ වචන සුවල්පේ මම අවසන් කරනවා.